සෙනසුරු සහ බ්‍රහස්පති තමයි හුඟක් වෙලාවට මේ කාලය තුළ ප්‍රතිඵල දෙන්නේ මේ ආසියානු කරේ දේශපාලනයේ. පැහැදිලිවම මේ මහමැතිවරණෙන් NPP එක ජයග්‍රහණය කරනවා. ඒ වගේම 113ට වඩා මන්ත්‍රි ධූර සංඛ්‍යාවක් දිනලා ශක්තිමත් ආණ්ඩුවක් හදනවා. එතකොට විපක්ෂයේ නිවේදනය කරන තැන මකර රාශියේ ප්ලූටෝ ග්‍රහය ඉන්නේ සතුරු වෙලා. ඒ වගේම හතරවැන්න අධිපති වක්‍ර වෙලා පස්වැන්නේ ඉදීම නිසා එහි බලය විපක්ෂයේ බලය වැඩි තීව්‍ර ලෙස පෙන්නන්නේ නැහැ. විපක්ෂය කිහිපයකට කැඩෙන ආකාරය තමයි පෙන්නන්නේ. අයිබෝවන් ලක්වාසි සැමටත් ලෝපුරා විසිරිතින්න සියලුම ශ්‍රී ලාංකිකයන්ටත් අපි සුභ දවසක් ප්‍රාර්ථනය කරනවා. ඒවගේම 2024 වර්ෂය මේ මැතිවරණ සමය හැමෝටම සුභදායක කාලයක් උදාවෙන්න යහපතක් වෙන්න කියලා ප්‍රාර්ථනය කරනවා. අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂ මාතෘකාවක් පිළිබඳව. 2024 මහමැතිවරණය ආශ්‍රිතව තත්කාලය සහ ලංකාවේ දේශපාලන වාතාවරණය පිළිබඳව. ලංකාවේ දේශපාලන ගමන් මඟ 2024 මහමැතිවරණයට කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියලා තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. 2024 ජනාධිපතිවරණය පිළිබඳවත් මේ වගේ සාකච්ඡාවක් කරන්න බලාපොරොත්තු වුණා. නමුත් ඒවයි ඒ දවස්වල තිබුණු කාර්යබහුල තත්ත්වය සහ යොදා ගන්න තිබුණු දිනමකවානුව අපිට ඒක කරගන්න බැරි වුණා. නමුත් අපි මේ සැරේ ඉතාම කෙටියෙන් මේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ දේශපාලන ඉතිහාසය පිළිබඳව ලංකාවේ දේශපාලන පක්ෂ බිහි වෙන තැන ඉඳලා අපි අධ්‍යයනය කරලා තියෙනවා, පර්යේෂණ කරලා තියෙනවා, ප්‍රතිඵල සමාලෝචනය කරලා තියෙනවා, පුරෝකථනය කරලා තියෙනවා. මේ පිළිබඳව කොහොමද මොන ග්‍රහයන් ආශ්‍රිතවද මේ දේවල් සිද්ධ වෙන්නේ, කොහොමද මේ දේවල් කරලියට එන්නේ, විද්‍යමාන වෙන්නේ කියලා. ලංකාවේ දේශපාලනය විශේෂයෙන්ම මේ ආසියානු කරේ දේශපාලනය සම්බන්ධයෙන් කතා කිරීමේදී ඉන්දියාව, ලංකාව ආදී රටවල්වල බංගලාදේශය, පාකිස්තානය විශේෂයෙන්ම වැදගත් වෙන ග්‍රහයක් තමයි සෙනසුරු ග්‍රහය. සෙනසුරු ග්‍රහය ගමන් කරන රාශිය ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම සෙනසුරු වක්‍ර වෙලා දින්නේ, නිවෘත වෙලා දින්නේ කියන එකත් වැදගත් වෙනවා. ඒ විතරක් නෙවෙයි, බ්‍රහස්පති ග්‍රහයත් ඉතාම තීරණාත්මක විදිහට ලංකාවේ මේ ආසියානු කරේ දේශපාලනය සම්බන්ධයෙන් ප්‍රමුඛ කාර්යයක් ඉටු කරනවා. සෙනසුරු සහ බ්‍රහස්පති තමයි හුඟක් වෙලාවට මේ කාලය තුළ ප්‍රතිඵල දෙන්නේ මේ ආසියානු කරේ දේශපාලනයේ. නමුත් මේ බටහිර කරණයේදී මේ ග්‍රහය දෙන්නට වඩා වෙනස් විදිහට තමයි දේශපාලන භූමිකාව නිරූපරණය කරන්නේ. විශේෂයෙන්ම අධ්‍යයනය කරනකොට අපිට තේරෙනවා, මට තේරලා තියෙනවා, මේ දැන් ඔය ඇමරිකානු ජනාධිපති වරණය පිළිබඳව දැන් ප්‍රතිඵල නිකුත් වුණා. මේකෙදී අපි දැකපු දේ තමයි අධ්‍යයනය කිරීමේදී මේ රාහු ග්‍රහය සහ යුරේනස්ගේ කාර්යභාරය ඉතාම තීරණාත්මක විදිහට රාහු සහ යුරේනස් ක්‍රියාත්මක වුණා. ඉතින් බටහිර ඔය සායන ජ්‍යොතිෂ ක්‍රමය, දැන් මෙහෙට එනකොට නිරේණ ක්‍රමය, මේ ක්‍රමය පවා මේවැදී වෙනස් වෙලා බලපානවා. විශේෂයෙන්ම වේදීය ජ්‍යොතිෂයෙන් හදන කේන්දරවලට වඩා මේ බටහිර ක්‍රමයට හදන කේන්දර ක්‍රමය ඒගොල්ලොන්ගේ පලාපල කතනයේදී ඒ විදිහට බලපාපු ආකාරයත්, ඒවයි නිවේදනය වෙන සීමාව ටිකක් වේදීය ක්‍රමයට වැඩිය තීව්‍ර කළ පෙන්නල තියෙන මේ යුරේනස් රාහුගේ බලපෑම දසාවල් පවා පොඩ්ඩක් වෙනස් වෙලා පෙන්නන්නේ. ඉතින් ඒක නිසා අපි දැක්කා යුරේනස් සහ රාහු ඉතාම ප්‍රවේගකාරී ලෙස මේ දේශපාලනයට බලපාපු ආකාරය. දැන් අපි ලංකාවේ මහමැතිවරණයේ දෙසට හැරුණොත් ලංකාවේ මහමැතිවරණයේ ඉතිහාසය සම්බන්ධයෙන් කතා කරන්න ඕන. ඒ වගේම ලංකාවේ මුලින්ම දේශපාලන පක්ෂයක් බිහි වෙන්නේ 1928 දී කොමියුනිස්ට් පක්ෂය. ඊට පස්සේ 35 දී සම සමාජ පක්ෂය ඔය ආදී වශයෙන් බිහි වෙනවා. ඊට පස්සේ 1946 තමයි එක්සත් ජාතික පක්ෂය බිහි වෙන්නේ සැප්තැම්බර් මාසේ. ඊට පස්සේ අපි දන්නවා 1951 සැප්තැම්බර් මාසේ
බණ්ඩාරනායක මහත්තයා ප්‍රමුඛ වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිර්මාණය වෙනවා. ඊට පස්සේ අපි දන්නවා 1965 ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙනවා. මේවයිට බිහි වෙච්ච ලග්න කේන්දර පවා ලංකාවේ දේශපාලන තත්ත්වයෙන් නිරූපණය කරනවා. ඉතින් බටහිර රටක දේශපාලනය ගැන කතා කරනකොට අපිට ওই කාරණා හොයාගන්න හරි අපහසු වුණා. හොයාගන්න බැහැ අත්තටම අදටත්. ඉතින් ඒක නිසා මේවයි පලාපලෝදී ගැටලු සහගත තත්ත්වයන් නිර්මාණය වුණා. කොහොම නමුත් ලංකාවේ මේ ඉදිරි මහමැතිවරණය ගැන කතා කරනකොට සෙනසුරු සහ බ්‍රහස්පති ගහය දැන් මේ වෙලාවේ දෙන්නම වක්‍ර වෙලා ඉන්නේ. මේ වක්‍ර වෙච්ච මොහොතේ වක්‍ර තත්ත්වයේ බලපෑව මේ ආණ්ඩුව වත්මන් ආණ්ඩුව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ NPP ආණ්ඩුව බලයට එන්න තාමත් සෙනසුරු වක්‍ර වෙලා යන්නේ නොවැම්බර් මාසේ 14 වෙනිදා දක්වා. ඒක නිසා පැහැදිලිවම මේ මහමැතිවරණයෙන් NPP එක ජයග්‍රහණය කරනවා. ඒ වගේම 113ට වඩා මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් දිනලා ශක්තිමත් ආණ්ඩුවක් හදනවා. ආණ්ඩුවක් පිහිටවනවා. 113ට වැඩි පක්ෂයට ලබා ගන්න පුළුවන් බව පෙන්නනවා. විශේෂයෙන්ම 2024 නොවැම්බර් මාසේ 14 වෙනිදා උදෑසන තත්කාල කේන්දරයේ බැලුවහම සූර්ය උදාවත් එක්ක තුලා ලග්නය නිර්මාණය වෙන්නේ අංශක 27. මේ අංශක 27 තුලා ලග්නය නිර්මාණය වෙනකොට රවි ගහයා නීච බංග වෙලා ලග්නේ ඉන්නවා. කුජ ගහයා නීච බංග වෙලා 10 වෙන්නේ ඉන්නවා. ඉතින් මේ නීච බංග තත්ත්වය නිසා පරිවර්තනයක් මොකුත් පෙන්වන්නේ නැහැ. මේ පවතින රජයේටම නැවත බලය එන බව පෙන්වනවා. ඒ කියන්නේ ජනාධිපති ප්‍රමුඛ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා ප්‍රමුඛ පවතින ආණ්ඩුවටම බලය රැකගන්න බව ශක්තිමත් වෙන බව මේ තත්කාල කේන්දරයෙන් පැහැදිලි වෙනවා. එතකොට විපක්ෂයේ නිවේදනය කරන තැන මකර රාශියේ ප්ලූටෝ ග්‍රහය ඉන්නේ සතුරු වෙලා, ඒ වගේම හතරවැන්නා අධිපති වක්‍ර වෙලා පස්වැන්නේ ඉදීම නිසා එහි බලය විපක්ෂයේ බලය වැඩිය තීව්‍ර ලෙස පෙන්නන්නේ නැහැ. විපක්ෂය කිහිපයකට කැඩෙන ආකාරය තමයි පෙන්නන්නේ. එතකොට ඒ විතරක් නෙවෙයි, නමවැන්න අධිපතිගෙන් අපිට මිතුරු රාශියේ බුධ ගහය පෙන්වනවා දෙවැන්නට ඇවිල්ලා. විපක්ෂයේම බලය පෙර පැවති විපක්ෂයට මන්ත්‍රී සංඛ්‍යාව රැකගන්න බැරි වෙනවා විපක්ෂයට. ඒ කියන්නේ විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායමට ඒ විපක්ෂයේ ප්‍රධාන කණ්ඩායමේ මන්ත්‍රී ධූර සංඛ්‍යාවකත් ඊට ප්‍රතිවිරුද්ධ විපක්ෂයකින් විසින් රැකගන්න පුළුවන්, කඩා ගන්න පුළුවන් කියලා. ඒ කියන්නේ උදාහරණයක් හැටියට අපි පැහැදිලි කරොත් සජිත් ප්‍රේමදාස මැතිතුමාට හිමි වෙලා ගිය සැරේ මන්ත්‍රී ධූර 60ක් තිබුණා නම් මේ සැරේ ඒ සංඛ්‍යාව අඩු වෙනවා. අඩු වෙලා එයාලට ප්‍රතිවිරුද්ධ දේශපාලනය කරන විපක්ෂ කණ්ඩායමක් විසින් එයාලගේ පක්ෂයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාවක් උදුරා ගන්නවා. එහෙම නැත්නම් ජයග්‍රහණය කළා බලය පෙන්වනවායි කියලා පෙන්වන්න පුළුවන්. ඒක නිසා විපක්ෂයේ මන්ත්‍රී ධූර සංඛ්‍යාව තනි විපක්ෂයක බලය ගොඩක් රජයට ආසන්න කළා. එහෙම නැත්නම් අපි හිතපු 113 හෝ ඊට වැඩි ප්‍රමාණයක් රජය ලබා ගන්නකොට ඊට 90 ගාණක් ඒ වගේ ආසන්න විපක්ෂයක් එන්නේ. ඊට වඩා දුර්වල ප්‍රධාන විපක්ෂයක් එන්නේ. ඒ විපක්ෂයෙන් මන්ත්‍රී ධූර කඩාගෙන ගිහිල්ලා මන්ත්‍රී ධූර 10 15 වෙනත් පක්ෂ විසින් ලබා ගන්න ස්වරූපයක් පෙන්වුම් කරනවා. ඒ වගේම මේට කලින් තිබිච්ච පක්ෂ ගොඩාක් ඉතාම දුර්වල වෙලා යන ආකාරය අඳුන ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වෙලාවේ ආණ්ඩුව බලය රැකගනිමින් ශක්තිමත් ආණ්ඩුවක් නිර්මාණය කරන ආකාරය පැහැදිලිව පෙන්වුම් කරනවා. එතකොට අපි දන්නවා 1965 මැයි මාසේ ජනතා විමුක්ති පෙරමුණ බිහි වෙලා, ඒ බිහි වෙන්නෙත් ඇත්ත වශයෙන්ම උච්චික ලග්නයෙන්. 1965 මැයි මාසේ දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කය ආශ්‍රය කරගෙන තමයි මේකේ මූලික සාකච්ඡාව පක්ෂයක් පිහිටුවීම පිළිබඳව නිර්මාණය කරන්නේ. එදා උදා වෙන ලග්නය පවා මේ පවතින රාජ්‍ය නායකයට මේ පක්ෂයේ නිර්මාතෘවරයාගේ ලග්නයට ඉතාම සමීපතාවයක් පෙන්වනවා. එතකොට ඒ අනුව හදාගෙන ආවට පස්සේ මේ පක්ෂයේ යම් කඩාවැටීම් වෙච්ච
අහිතකර තත්ත්වයන් නිර්මාණය වෙච්ච ආකාරය කාලවකවානු අපි ග්‍රහ ගෝචරයෙන් දකිනවා. ඉතින් 1971 අප්‍රේල් 5 ඇතිවෙච්ච කැළඹීම එහෙම නැත්නම් දේශපාලන ප්‍රහාරය රජයට විරුද්ධව කරපු 71 අරගලය කියලා අපි ඒකට කියනවා. ඒ අරගලයේදී පැවතිච්ච ග්‍රහචාරය, එතකොට 89 දී පැවතිච්ච ග්‍රහචාරය, ඒ වගේම ඊට පසුව ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයට සුදුසුකම් දරාගෙන සිටපු විමල් වීරවංශ මහත්මයාගේ කඩාගෙන යෑම, මේ කඩාගෙන යාපු වෙලාවේ පැවතිච්ච ග්‍රහචාරය, ඊට පස්සේ එවැනි ග්‍රහචාරයක් ඉදිරියේදී නිර්මාණය වෙන ආකාරය කොයි කාලවකවානුවේදී කියලා අපිට බලා ගන්න පුළුවන් පක්ෂයේ උපත සිට අධ්‍යයනය කරාට පස්සේ. එතකොට මේ தත්ත්වය අපි දැක්කහම 2027 වර්ෂයේ වෙනකම් ඉතාමත්ම ශක්තිමත් ආණ්ඩුවක් මේ පක්ෂයේ විතින් නිර්මාණය කළා. මේ හදපු NPP ආණ්ඩුව විසින් ගෙන යනවා 2025 වර්ෂය 2026 වර්ෂයේ ඉතා ශක්තිමත්ව මේ ආණ්ඩුව ඉදිරියට යන ආකාරය අපිට අඳුර ගන්න පුළුවන්. දැන් 2024 දෙසැම්බර් මාසයේ ඉතර වෙනකොට මේ ශක්තිමත් ආණ්ඩුව ඉතාම ශක්තිමත්ව නිර්මාණය වෙනවා. ඉතින් එයින් ඉදිරියට ගිහිල්ලා 2026 අවසන් කළා 2027 අපි දන්නවා ලංකාවේ දේශපාලන කඩාවැටීම් කුමන්තන අරගල නිර්මාණය වෙනු වෙච්ච කාල සීමාව අධ්‍යයනය කරාම යම් අභියෝගයක් මාරාන්තික ප්‍රහාරයක් නිර්මාණය වෙන ආකාරයත් දකින්න පුළුවන් මේ පක්ෂයේ නිර්මාණය වෙච්ච ඉතිහාසය සහ ගහ ගෝචරයේ පරීක්ෂා කර බැලීමේදී. ඒක නිසා ගහයි පොත්තයි අතර ගැටුමක් නැත්තම් මුදුන් මුල සහ අනිත් මුල් අතර පක්ෂ ගැටලුවක් නැත්තම් නිර්මාණය කරපු කණ්ඩායම සහ පසුව එකතු වුණු කණ්ඩායම අතර බෙදීමක් තමයි මෙතන අපි දකින්නේ. එවැනි බෙදෙන කාල සීමාවක් හැටියට මේ 2027 වර්ෂයේ මුල් මාස කිහිපය සඳහන් කරන්න පුළුවන් කියලා අපට ගහ ගෝචරයෙන් පෙන්නුම් කරනවා. එක්සත් ජාතික පක්ෂය ගැන කතා කිරීමේදී එතකොට කොළපාට ගැන අපිට කතා නොකර බෑ. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන්නේ පච්ච, එහෙම නැත්නම් කොළපාට. එතකොට මේ කොළපාට පක්ෂය 1946 සැප්තැම්බර් මාසයේ නිර්මාණය වෙන පක්ෂය අපට මතකයි 1946 සැප්තැම්බර් මාසයේ දවසක ඇල්බර්ට් චන්ද්‍රවංකේ ආරාධනයක් හැටියට රැස් වෙලා එදා තමයි එක්සත් ජාතික පක්ෂය බිහි කරේ. එතකොට එදා ඒගොල්ලොන්ගේ පක්ෂයට අදාළව හදපු කේන්දරය බැලුවහම එහි ග්‍රහචාරය අනුව පෙන්වන්නේ එක දිගටම රාහු ගහයා බලවත්ව බ්‍රහස්පති ගහයා බලවත්ව හිටපු කාලවකවානුව එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරයි කියලා අපි දකිනවා. විශේෂයෙන්ම රාහු ගහයා මිථුන රාශිය, කන්‍යා රාශියේ බ්‍රහස්පති කටකේ වගේ ගමන් කරපු කාලවකවානුවල එක්සත් ජාතික පක්ෂය සෑහෙන ඉහළ ජයග්‍රහණයක් අත්පත් කරගෙන තියෙනවා. ඒ විතරක් නෙවෙයි රටට ලොකු සේවයකුත් කළා තියෙනවා මේ පක්ෂය. එතකොට දැන් බලන්නකෝ රාහු දැන් වර්තමානයේ රාහු මීනේ යන්නේ, කේතු යන්නේ කන්‍යාවේ. එතකොට උඩු යටිකුරු වෙලා තියෙන්නේ. ඒක නිසා එක්සත් ජාතික පක්ෂයටවත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය ආශ්‍රිතව නියෝජනය කරන කණ්ඩායම් වලටත් බලය ලබා ගන්න මේ වෙලාවේ බෑ. කොළපාට පක්ෂයකට බලය එන්නේ නැහැ. එතකොට මේගොල්ලොන්ට තව බලය ලැබෙන්නේ කොයි කාලයකට කියලා ගත්තොත් තව සෑහෙන කාලයක් ඉන්න වෙනවා. ඒක නිසා වෙනත් කණ්ඩායම් බලය ලබා ගන්න ආකාරය තමයි ඉදිරියට පෙන්වන්නේ. ඒක නිසා ඒ නිර්මාණය වීමේ වකවානු අපි පැහැදිලිව අධ්‍යයනය කරලා තියෙනවා. ඒක පැහැදිලිව සඳහන් කරන්නත් පුළුවන්. 1952 කාලේ අපි දන්නවා DS නානායක අගමැතිතුමාගෙන් පසුව සජෝන් කොතලාවල අක්‍රමාත්‍ය ධූරයට පත් වුණා 1952 මට මතක හැටියට මේ මාසේ වගේ. ඊට පසුව 1960 මාර්තු මාසේ 19 වෙනිදා ඩඩ්ලි සේනානායක මහත්මයා DS නානායක මහත්මයාගේ හෘදයාබාධයක්
හැදිලා එතුමා අභා පාත් වුණාට පස්සේ ඒ කාලේ හිටපු අග්‍රාණ්ඩු කාර්යවරය සහ ඒ හිටපු පාර්ශවයන්ගේ බලවත් පෙරැත්ත කිරීම මත බලෙන් අග්‍රාමාත්‍ය ධූරය දුන්නා දඩ්ඩු සේනායක මහත්මයා. දඩ්ඩු සේනායක මහත්මයා කියන්නේ දනු ලග්න හිමියෙක්. එතුමා මේ දේශපාලනයට එන උනන්දුවත විච්ච කෙනෙකුත් නෙවෙයි. කොහොම හරි එතුමා මේකට පෙරැත්ත කරලා ඉවර වෙලා දාලා අරහෙන් මෙහෙන් එතුමාට ආසන හදලා අනිත් කට්ටියගේ උදව්වෙන් ඒවට ඡන්ද සහයෝගය අරගෙන එතුමා බලයට ගෙන ආවා. එතකොට එතුමා බලයට ගෙනල්ලා ගෙනෑමට ඒ වෙනකොට අපිට මතකයි 1960 1956 විප්ලවයක් සිද්ධ වෙනවා ලංකාවේ. ඒ 1951 සැප්තැම්බර් මාසේ SWRD බණ්ඩාරනායක මැතිතුමා එක්සත් ජාතික පක්ෂයෙන් අයින් වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හදලම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එතන සිට ක්‍රමයෙන් වර්ධනය කළා. 1956 ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රාජ්‍යයක් පිහිටවන බලවත් අග්‍රාමාත්‍ය ධූරය දරමින් බණ්ඩාරනායක මහත්තයා. එතකොට බණ්ඩාරනායක මහත්තයා අපි දන්නවා එතුමාට මාරක තත්ත්වයක් ඇති වෙලා එතුමාව ඝාතනය වෙනවා 59. ඉතා අවුරුදු 2 මාස ගානකදී පර 60 ෂණික ඡන්දයකින් ඩඩ්ඩු සේනායක මහත්තයා බලයට පත් වුණත් ඒකේ පරාජයක් අත්වෙනෝ දින කිහිපයකින් මේ ආණ්ඩුව පාර්ලිමේන්තුවේ ඔය සභානායක තේරීමේදී ප්‍රශ්නයක් ඇති වෙලා ඒක අග්‍රාණ්ඩු කාර්යය විසිරව හරිනවා. ඊට පස්සේ මාසිකින් විතර නැවත ඡන්දයක් තියෙනවා. ඒ ඡන්දෙට SWR බණ්ඩාරනායක මහත්මයාගේ බිරිඳ සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ඡන්දෙට ඉදිරිපත් වෙලා එතුමිය ජයග්‍රහණය ලබා ගන්නවා. එතුමිය ජයග්‍රහණය ලබාගෙන ආණ්ඩුව කරගෙන යනවා. ඊට පස්සේ නැවතත් 1965 ඩඩ්ඩු සේනානායක මහත්තයා ආපහු බලය ලබා ගන්නවා. ඊට පස්සේ නැවත 1970 සිරිමාව බණ්ඩාරනායක මැතිණිය ආයි බලය ලබා ගන්නවා. ඊට පස්සේ 75 මහමැතිවරණයක් තියෙන සුදුසු වුණත් 72 ජනරාජ ව්‍යවස්ථාවයි ඒ වාමාංශික බලය කොමියුනිස්ට් බලය සම සමාජ බලයත් එක්ක ඡන්දෙ තියන්නේ නැහැ. ඒක නිසා නැවතත් 1977 මහමැතිවරණය තියලා එක්සත් ජාතික පක්ෂයේ ජයවර්ධන රජය පිහිටවනවා. 78 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එක්ක ජයවර්ධන මහත්මයා බලය ඉස්සරහට ගෙන යනවා. එතකොට මේ කාලයේ අතරතුර අපි දන්නවා 1965 මැයි මාසයේ දිනක තමයි ජනතා පෙරමුණ නිර්මාණය වෙන්නේ. එතකොට ওই විදිහට බලය සංසන්දනය වෙලා උහුමාරු වෙලා ඉදිරියට ගිහිපු ශ්‍රී ලංකාවේ දේශපාලනයේ ඉතිහාසත් එක්ක ගත්තහම දැන් රතු පාටට හිරු වමේ බලයක් තමයි ගොඩනැගෙන්නේ. ගොඩනැගිලා තියෙන්නේ මේ බලයට අභියෝග කරන්න පුළුවන් ඒහා සමාන ක්‍රමවේදයක් සහ දර්ශනයක් ඇති පක්ෂයකට මිසක් වෙන පක්ෂයකට බෑ. අපි දන්නවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බලයත් කර ගනිපු කාලවකවානුව අපි පරීක්ෂා කළ බැලුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වුණත් බොහෝ විට අවස්ථාවල් ගණනාවකදී අපි දැකලා තියෙනවා සෙනසුරුගේ බලවත්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලයට හේතු වෙලා තියෙනවා. එතකොට 56 අපි දන්නවා ගුරු ගහයා කටක රාශිය ගත කරනවා. එතකොට 1960 රාහු කන්‍යාව යනවා, බ්‍රහස්පති ධනු රාශිය යනවා. ඉතින් මේක බලපෑවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැවත බලයට ගෙන එන්න. එතකොට 1994 බලයට එනකොටත් රාහු සහ ගුරු තුලා රාශිය ගත කරලා සෙනසුරු කුම්භ රාශිය වක්‍ර වෙලා ගියා. එතකොට 1994 මහමැතිවරණ වෙලාවෙත් සෙනසුරු කුඹ රාශියේ බලවත්ව යනවා. ඊට පස්සේ වර්තමානයේ වෙනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලය විනාශය කරා ගිහිල්ලා තියෙනවා. සෙනසුරුගේ කුඹ රාශි ගමේ වුණාට රාහු ගහයා මීන රාශි ගතවීම රාහු බොහෝ විලට මිතුන රාශියේ වෘෂභ රාශියේ ගමන් කරපු කාලවකවානුවල තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජයගෙන තියෙන්නේ. ඉතින් එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ දෙකක් වුණාට ප්‍රතිපත්ති වෙන වෙන පොත්වල ලියලා තිබුණට පක්ෂ දේශපාලනය තුළ රජයන් ක්‍රියාත්මක වෙලා තියෙන එකම ආකාරයට. ඒක නිසා මේ රාහුගේ සහ
බ්‍රහස්පතිගේ බලවත් කාල වකවානුවල මේ පක්ෂ දෙකක් බලයට ඇවිල්ලා තියෙනවා. දැන් එහෙම වකවානුවක් නෙවෙයි පෙන්නන්නේ රතු පක්ෂයක්. රතු පාට එහෙම නැත්තම් සෙනසුරු මහජනතාව නියෝජනය කළ පක්ෂයක් දේශපාලන කාරියේ ඉදිරියට එන බව. ඒක නිසා මෙවැනි ප්‍රතිපත්ති සහ විශේෂයෙන්ම මාලිමාවේ ප්‍රතිපත්ති මහජනතාවට සමීපව මහජනතාව හිතන මහජනතාව ප්‍රාර්ථනා කරන දේශපාලන ප්‍රතිපත්තියේ තුල නිර්මාණය වෙලා තිබිලා තියෙනවා. ඒව ඉදිරියේදී ක්‍රියාවට නැගයිද නැද්ද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මහජනතාව ප්‍රිය කරන සටන් පාට ඒගොල්ලෝ ගෙන අප නිසා බලයට පත් වෙනවා. ඒක නිසා 2025 වර්ෂය 26 වර්ෂය ඔවුන්ට ශක්තිමත් වේ ඉදිරියට යන්න පුළුවන් කාලවකවානුවක් නිර්මාණය කරනවා. 2026 වර්ෂයේ අග දෙසැම්බර් මාසයේ විතර යම්කිසි අරමුදයක් ප්‍රශ්නයක් නැත්තම් අලුයට ගිනි පුඟුරක් එළියට එන ස්වභාවය පෙන්වනවා. ඊට පස්සේ 2026 හතේදී යම්කිසි ගැටලුකාරී තත්ත්වයන් නිර්මාණය වෙන ආකාරයත් අපිට දකින්න පුළුවන්. නමුත් ඒ ගැටලු නිර්මාණය වුණාට ඒවා විසඳගෙන ඒවට වැටුණට මිනිස්සෙක් මැරෙන්නේ නැහෙනි. ආපහු නැගිටිනවා. එහෙම නැත්තම් දෙයක් කැඩුනට ඒක අවසන් වෙන්නේ නැහැ. ඒක ගැට ගහලා හරි හදලා හරි පාස්සලා හරි ආපහු අරගෙන යන්න පුළුවන්. එවැනි තත්ත්වයක් මැද වුණත් රජයේ ඉස්සරහට යන ආකාරයක් පෙන්වුම් කරනවා. අපි බලමු කොහොමද මේ පුරෝකථනයන් වලට කාලවකවානු එක්ක සිදුවෙන්නේ කියලා. ඉතින් එක්සත් ජාතික පක්ෂයට සහ එවැනි ප්‍රමුඛ විශේෂයෙන්ම සජබය සමගි බලවේගය. එතකොට මේ බලවේගයට වුණත් හුඟක් වෙලාවට අපි එහි නිර්මාණය කරපු වර්ෂය ආශ්‍රිතව බැලුවට පස්සේ බොහෝ විට පෙන්නන්නේ රාහු මිතුන රාශියේ ගමන් කරන කාලවකවානු බලය ලැබෙන්නේ ඉඩකඩ තියෙන බව. මොකද ඒක තාම බලය ලබා ගත්තේ නැති නිසා ඒ පක්ෂයේ නායකයා සජිත් ප්‍රේමදාස තාම බලයට පැමිණෙන්නේ නැති නිසා ජනාධිපති හෝ අගමැති පුටුවට පැමිණෙන නිසා අපිට ඒක හරියටම පුරෝකථනය කරගන්න තාම කාලවකවානු මදි. කොහොම නමුත් පෙන්වන්නේ එක්සත් ජාතික පක්ෂයේ බලවත් වෙන කාලවකවානු මේ පක්ෂය බලවත් වෙන ආකාරයයි. ඒක නිසා තව අවුරුදු ගණනාවක් යනකම් තනි පක්ෂයකට මේ පක්ෂ දෙකෙන් බලය ලබා ගන්න ආකාරයක් අපිට පෙන්වන්නේ නැහැ. අපි බලමු ඉදිරියේදී මේ ආකාරයෙන් සිදුවෙන්නේ කොහොමද කියලා. නැවතත් පෙර පුරෝකථනයට අපි ගියොත් තත්කාලයෙන් පෙන්වන්නෙත් ග්‍රහ ගෝචරයෙන් පෙන්වන්නෙත් පවතින රජය තව ශක්තිමත් වෙලා ශක්තිමත් ආණ්ඩුවක් පිහිටන ආකාරය. විපක්ෂය තවත් මන්ත්‍රී ධුර සංඛ්‍යාව ඒ කියන්නේ අර ප්‍රධාන විපක්ෂයේ බලය තවත් අඩු වෙලා අනිත් පොඩි විපක්ෂවලට බලය කැඩිලා යන ආකාරයක් පෙන්වන්න කරනවා. ඒක නිසා විපක්ෂය දුර්වල වෙන ආකාරය තමයි මහා මැතිවරණ දවසේ තත්කාලිනුත් පෙන්වුම් කරන්නේ. ඔන්නෝ විදිහට තමයි අපේ කෙටි විග්‍රහය මේ පිළිබඳව අදහස් දක්වන අයට දක්වන්න පුළුවන්. අපි ඒවත් සැලකිල්ලටගෙන අධ්‍යයනය කරලා ඉදිරි පලාපල කතනයක් පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැම දෙනාට සුබ කාලයක් දිනයක් ප්‍රාර්ථනා කරනවා. Thank you.